සිත්‍යාය ස්නේහයෙන් අස්වත්තන්නට. අණ්ඩුක, මං ආයි කවදාවත් ඔයාට බොරුවක් කරන්නේ නැහැ. මට සමාවෙන්න. රුවිනි, වමට කරේ එක බොරුවක් විතරක් නෙමෙයි. මට සමාවෙන්න පණ්ඩුක ප්ලීස්. මේ වැරදි කරලා මගෙන් සමාවෙල්ලන්න එපා. මම සමාව දෙන්නේ නැහැ. මගේ අතින් වැරද්දක් වුණා මං ඒක පිළිගන්නවා. ඒ වුණාට ඔයාට සමාව දෙන්න බැරි තරම් වැරද්දක් මං කළේ නැහනේ. දැන් ඔය කියන්නේ කොයි වැරද්ද ගැනද? ඔයාට බොළු කියලා මුසල් මහත්තයාගේ ඔෆිස් එකේ වැරද්ද ගියේ වැරද්ද ගැන. ආයි කවදාවත් ඒ වගේ වැරදි මගේ අතින් වෙන්නේ නැහැ. මීට පස්සේ මගේ ජීවිතේ සම්බන්ධ ගන්න ඕනම තීරණයක් මම ඔයාට කියලා ගන්නෙ. මා විශ්වාස කරන්න. ඔයා මගෙත් එක්ක කතා කරන්නේ ඔයාගේ ජීවිතේ සම්බන්ධ ගන්න තීරණවලදී විතරද? ඈ? රුවිනි, මම කියන්නේ මට විතරක් නෙමෙයි. මගේ අම්මා, මගේ තාත්තා, මගේ නංගි, සදරු පුතා මේ හැම කෙනෙක්ම මගේ ජීවිතේ කොටස්. ඒ නැත්තම් මගේ හුස්ම වැටෙන්නේ නැත්නම්. එතකොට මම වයිටියේ මගේ බබුයි මෙන්න මෙතන. මම මෙතන ඉන්නවා. කවදාවත් මෙතනින් ගියේ නෑ පණ්ඩුක. ඇයි එහෙනම් ඔයාට මගේ මිනිස්සු ගැන මං හිතන විදියට හිතන්න බැරි? ඔයා කොහොමද කියන්නේ මං එහෙම හිතන්නේ නෑ කියලා? සෙනල්ලද කතා කරේ මට කතා කරන්න ඕනකමකට නෙමෙයිනේ. දෙනල් මහත්තයා කතා කළේ මට. එයා තමයි මට මේ ජොබ් එක අරගෙන දුන්නේ. බොරු බොරු කියන්න එපා. ඔයා තාම කියන්නේ බොරු. මේ විදිහට අපිට එකට ජීවත් වෙන්න බෑ. පණ්ඩුක, මං ඇත්ත කියන්නම්. සෙනල් කතා කළේ ඔයාට කතා කරන්න ඕනකමට නෙමේ. එයා කතා කළේ සජානට. හයි වෙනුෂා. සේනත්, ඔයා මොකද අදත් ෆෝන් එක අමතක කළාද? මම අද ෆිට්නස් ස්පොට් එකක් ගන්න හොස්පිටල් එකට ආවා. ආහ්, මේ ෆයිල්. ඇයි? අපි 23 රටේ ලස්සන දකින් ෆයිල් ගාවම මොකද වෙන්නේ? ආ. සෝරි. මට දැන්නේ මතක් වුණේ. ඔයා අපේ රටේ 23ට අපිට ඔයාව ගෙස්ට් නේ. ඒ වුණාට අපේ තාත්ති කියනවා ඉංග්ලන්ඩ් වලට වඩා මෙහි අය හොඳට ආගන්තුක සත්කාර දන්වනවා. ඔව්. මේ අපි මොනාරේ බීලාවිල කතා කරමු. යා. I'm too late, Senal. But I think... What about you think? I want lift a kak nahi. Adho tamma yek gyan hondho maastav. Okay. Bohita da vayan? To Kalam bo? Kalam? I have a big problem here. Mugada me... Ape nangi babat teka hospital lega da ava. මට මේ වෙලාවේ හැබැයි ඔයාට උදව් නොකරත් දැ
ඕකේ ඕකේ සේනා. Don't mention it. අපි ආයි හම්බ වෙනවනේ. එතකොට ඒ ලිෆ්ට් එකට ණය කොලියත් එක ගාන්න ඕනේ. හරිද? හරි. කොහෙදද? කවද්ද? මේ හරි වෙනස. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. මේ නංගියනවා. නංගි දැක්කොත් එහෙම ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර ඉන්න අම්මට කිව්ලා ගියයි. ඕකේ මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. මම ගාව කන්ටැක්ට්ස් දිනවා. ඕකේ ඕකේ සර්. ඕකේ. බයි. අනුරාධයි මගේ මේ කොන්දේ අමාරුව හැදිච්ච දවසට බයිසිකල් පදින්න හරි අමාරුයි. ඕක මොකද? කොහොමදත් අද දවසේ මගේ ඩියුටිය තමයි මල්ලේ ගෙවල් පැත්තටයි පරණ ගරාජ් එක පැත්තටයි බයික් එක යන්නේ. අනුරාධයි ඔයාගේ ආයුධ ටික එකපාරම බට් එකේ දාගත්ත නම් අපිට ගෙනියන්න තිබුණා. ලොරි වලට බඩු දානවා මාව එලවන්න බලා හිටපු උන් දැක්කොත් එහෙම මට පිටිපස්සටත් හිනාවේ. උන් අඩන්න නැතුව හිනා වෙනවට මම කැමති නැහැ. ඔයාව ඔතන එලව ගන්න උමනාව තිබ්බ කාටද කියලා දන්නවද? මන් දන්නවා. වැඩික මුදලාරි ඇයිගෙන මේ ඔය වැලිගම මුදලාලි අලුතෙන් හදන්න යන බිල්ඩින් එකේ කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ මේ අපේ ගමේ බාස් කෙනෙකුට. මිනිහා ඔතන ස්පෙයාර් පාස් කඩේකුත් එක්ක සුපිරි ගරාජ් එකකුත් දාන තමයි බලාපොරොත්තු. මල්ලි කොහොමද මේ ප්ලෑන් එකද? මේ වැලිගම මුදලාලිගේ ගෝලේ කියන අපේ ගෙදර. ඒ මොකටද? අනුරාධ අයියට දීපු රට කාමරේ මද්දලින් වෙන එකේ මිනිහට දෙන්න. මට ප්‍රශ්න නැහැ. කොහොමදත් මම තාමත් ආයුධ කීපයක් විතරයි කාමරේට අරන් ගියේ. මම ඒ ටික අපව ගන්න. විසුදයි මිනිහා කෝටියක් දෙනවා කිව්වත් මම වාට දීපු වචන වෙනස් කරා. මන් දිව දෙකේ මිනිහ. මට තෝණ ඉච්චරයි. අනුරාධයි කුෂිකර්ම මහත්තයා හම්බෙන්න වෙලාවක් දැන් පරක්කු වෙලා. මේ ඔයා එහෙනම් පරිස්සමෙන් ගිහිල්ලා පරිටික් කරගන්න. අපි හෙට දවස දාගෙන ගැරිජ් එක සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙලක් කරගමු. හා අම්මෝ මගේ උඩ මට කවදාවත් ගහන්න නැති බව මන් දන්නවා. පුතේ සෙනල් අංකල්ට ඔෆිස් වල පරක්කු වෙලා තියෙනවා. ඉතින් එයාමනේ මට කිව්වේ අද පාකෙමු කියලා. හරි හරි ඉතින් මම කිව්වා තමයි. ඒ වුණාට ඉතින් ඔෆිස් එකෙන් මට කෝල් කරානේ. දැන් නම් ඉතින් මට යන්න වෙන පුංචිත්. කවුද කෝල් කරේ? ඔයාලගේ ප්‍රින්සිපල් සර්ද? ඔයා හිතුවද ඔයාගේ ඉස්කෝලේ ඔෆිස් එකේ ප්‍රින්සිපල් කෙනෙක් හිටියට අනිත් ඔෆිස් වලත් එහෙමයි කියලා. සනාලා අංකල්ට කතා කරේ එයාගේ ඔෆිස් එකේ බොස් කෙනෙක්.
ඉතින් ඔයාට කියන්න පුළුවන්නේ ඔයාගේ හොඳම යාළුවට කසනීප වෙලා බේත් ගන්නාව කියලා. ඔව් මට එහෙම කියන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් බෙහෙත් අරන් ඉවරයි. කවුද ඉතින් එයාට කියන්නේ? මෙන්න මෙහෙ එන්න යන්න. ආව් මගේ බඩේ දුවාලේ. යන දැන් ඉතින් ළමයාව නලවන්න මොනවද කියන්නේ? අනේ අඬන්න එපා පුතේ. අම්මා හිතලා කරේ නෑනේ. මං දරයි. මාත් එක්ක කතා කරන්න එපා. හරි හරි. සෙනාලංකල යන ගමන් එනං ඔයාට මේ අයිස්ක්‍රීම් අරන් දෙන්න. එපා. මට මුකුත් එපා. මට ඕන ඔයා ළඟ ඉන්න විතරයි. මේ හිතුවක් කර වෙන්න එපා පුතේ. කො බලමු. එපා. මං දරයි. මඩක් තරි පොඩ වගේ තාත්ත කෙනෙක් හිටියේ නම් ඔයාට හැම කරන් දෙන්න නෑනේ. කොළඹ මහයිස්පිරිතාලේට ගියා. සඳුරු පුතාගේ මෙහුම් කපාගෙන එන්න වෙලාව ඇති. ඒ මදිවට මේ ෆෝන් එකත් ඔෆ් කරගෙන. සෙනා ළඟ ඉන්නින්ද ෆෝන් එක ඔෆ් කරගෙන ඇති නේද? ආ. සෙනා ළඟ ඉන්නින්ද ෆෝන් එක ඔෆ් කරගෙන ඇති නේද? මේ? නංගිට මොකක් කර ප්‍රශ්නයක් වෙලා තිබුණොත් ඔහෙත් ඒකට වග කියන්න ඕනේ තේරුණාද? මම මොකටද වග කියන්නේ? සෙනා සඳුරුගේ මෙහුම් කපාගෙන ටවුන් එකට එනවා කිව්ව මිසක් මං කිව්වනේ ඒගොල්ලන්ට ෆෝන් ඔෆ් කරගෙන කොහෙවත් යන්න කියලා. කියන්නේ සේනාල් සජානාව එක්කගෙන එහෙම යනවා කියලා ඔහෙත් දන්නවනේ මේ පණ්ඩුක කිසි දෙයක් හරියට දන්නේ නැතුව බොරුවට මට චෝදනා කරන්න හදන්න එපා තේරුණාද මං තාම කාටවත් චෝදනා කරන්න පටන් ගත්තේ නැහැ හැබැයි මගේ නංගිට මොකක් හරි වැරද්දක් වෙලා තිබුණොත් මම සේනාල යවනවා එල්ලුම් ගහේ ඔහෙල යවනවා මහගෙදර හිතාගෙන ඇති නේද මේ ඔයාගේ නංගි කරන වැරදි වලට බොරුවට මාව ගාව ගන්න හදන්න එපා තේරුණාද මං ඔහෙව ගාව ගන්න නැහැ ඔයි ගන්න ෆෝන් එක ගන්න මේ ෆෝන් එකෙන් ගත්තා toy ෆෝන් එකෙන් ගත්තා ෆෝන් ඕෆ් නම් මොකද කරන්නේ මං කියේ ෆෝන් එක ගන්න කියලා ෆෝන් එක ගන්න පණ්ඩුක කතා කරන දෙයක් හිමින් කතා කරන්න අර තාත්තගෙන් මල් හදන ඉගෙන ගන්නවා මිනිස්සු තාම ඉන්නවා පිටිපස්සේ හොඳේ මං කතා කරන්නේ කතා කරන්නේ ඔහේ මේක ගන්නවා සිනාලට කෝල් එක ගන්නවා මාගේ ළඟ සිනාගේ ෆෝන් නම්බර් එක නැහැ මං වාඩ පොරොන්දුනානේ අපහු යත් එක්ක කතා කරන්නේ නැහැ කිල් මම ෆෝන් නම්බර් එක ඩිලීට් කරලා දැම්ම. ඔ රියලි ඩිලීට් කළා? අනබ්. කතා කරමු. කතා කරලා අහනවා කොහෙද ඉන්නේ කියලා. අහනවා. සෙනාල් මහත්තයා. ඕගොල්ලෝ කොහෙද ඉන්නේ? ඔයිනෝගෙන් තව ටිකකින් හන්දියට එනවලු අරවත් මල්ලි අලුතෙන් ගැරේජ් එක හදන්න ණය මුදලක් ගන්නවත් ආවේ මං ගිනි පොඩි කාරෙන් ණය ගන්නෑ මම දවසින් දවස පහට වෙන අස්ථාවර මිනිසුන්ට ණය දෙන්නේ ස්ථාවරේ පෙන්ලෑන්ඩ තමයි. හිඟන්නන්න කොයිද මල ස්ථාවරය? කියනවා. මලේට දාඩි දාල මහන්සි ඇති. බොන්. බොන්. ඔය නියම ලිං වතුර.
සමහර වීදුරු ගෙවල් ඇතුලේ ඉන්න මිනිස්සු සේප්පු වල සල්ලි දිනවට හිතා ඉන්නවා හරි ශක්තිමත් කියලා. ඒ සේප්පු වල සල්ලි ඉස්සුනාම හරියටම හිස් වීදුරුව. හිස්. මල්ලි මොනවද මට කියන්නේ? මගේ අලුත් ගරාජ් එක පටන් ගන්නවා අනිද්දාට. කොහොමද? මගේ පරණ ගරාජ් එක තිබ්බ තැන තමුණුත් අලුත් බිල්ලිමක් හදන්න යනවා කියලා ආරංචි නොදන්නා වැඩ. අර හිස් වීදුරු වගේ කරන්න යන වැඩෙන් හිස් වෙන්නේ තමුගේ ජීවිතේද නැත්නම් මගේ ජීවිතේද කියලා. බලන්න බලන්න.